අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් සහිත පිරිසට පමණක් සිය කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ හිමි වන බව පාකිස්තානයේ නවාග්‍රාම මාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. අගමැති ඉම්රාන්ගේ පදවි ප්‍රාප්ති උත්සවය ලබන 14 වෙනිදා පැවැත්වීමට තීරණය වී තිබෙනවා. පාකිස්තානයේ ජනගහනය මිලියන 207ක් පමණ වනවා. වාර්තාවලට අනුව එරට දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.41ක්. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍ය මණ්ඩලය 15කට හෝ 20කට සීමා කිරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. සිංගප්පූරුව, ඉන්දියාව හා කැනඩා වැනි රටවල්වල ඇත්තේද එවැනිම තත්ත්වයක්. මිලියන 5.5ක ජනගහනයක් සිටින සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 290 ඉක්මවනවා. අමාත්‍ය මණ්ඩලය 20කට සීමා වී තිබෙනවා. ඉන් අමාත්‍යවරුන් දෙදෙනෙකු හැර සියලු දෙනා අවම වශයෙන් පශ්චාත් උපාධියක් හෝ ලබා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා. මිලියන 37කට අධික ජනගහනයක් සිටින කැනඩාවේ අමාත්‍ය මණ්ඩල සමාජිකයන් සංඛ්‍යාව 35. කැනඩාවේ දළ ජාතික නිෂ්පාදනය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.84ක් පමණ වනවා. වෘත්තීය මට්ටමින් දස්කම් දැක්වූ හා අධ්‍යක්ෂින් බහුල පිරිසක් අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කිරීම විශේෂත්වයක්. බිලියන 1.3ක ජනගහනයක් වසන අසල්වාසී ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් ගණන 27ක්. මේ අමාත්‍ය මණ්ඩලයේ වැඩි පිරිසක් නීතිය පිළිබඳව උපාධි ලැබුවන්. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2කට අධිකයි. අප රටේ වත්මන් යහපාලන රජයේ බලයට පත්වන විට ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ අවම සමාජික සංඛ්‍යාවකින් සමන්විත විද්‍යාත්මක පදනමක් යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් ජනාධිපතිවරයාද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 41 දෙනෙකු සිටිනවා. ඉන් 10 දෙනෙකු නීතිඥවරුන්, ඉංජිනේරුවරුන් 3 දෙනෙකු, එක් වෛද්‍යවරයෙකුද මේ අතර වනවා. ඉතිරි කැබිනට් අමාත්‍යවරු 27 දෙනාගෙන් බහුතරයක් ඉඩම් හිමියන්නා ව්‍යාපාරිකයින් බව පාර්ලිමේන්තු වේබඩවිය සඳහන්. ඇතමෙකුට එවැනි සුදුසුකමක්වත් නොමැතිවීම කනගාටුවට කරුණක්. එමෙන්ම මහජනතාවගේ ගැටළු සාකච්ඡාවට බඳුන් නොකර පාර්ලිමේන්තුව මගහැර සිටින කැබිනට් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද පුදුම එළවන සුළුයි. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු දින 115ක් පැවති පාර්ලිමේන්තු සැසිවාරවලින් දින 60කටත් අඩු සැසිවාර සංඛ්‍යාවකට සහභාගී වී ඇති කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 16ක්. ඇතැම් කැබිනට් අමාත්‍යවරු සහභාගී වී ඇත්තේ සැසිවාර 30කට පමණයි. කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 85ක් පත් කර ඇති මිලියන 22ක් සිටින අප රටේ 2017 දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 87.2. අපේ පාර්ලිමේන්තුව ගත්තොත් මම දැක්ක මේ ළඟදි මූණ පොතේ දාලා තියෙනවා මන්ත්‍රීවරුන් 100 ගානකට අඩු වශයෙන් මේ එසේසියවත් නැහැ කියලා. ඉතින් මෙවැනි අය තීරීපත් වුණාම ඒගොල්ලන්ගේ මොකද්ද අපි බලාපොරොත්තු වෙන බුද්ධිමය පාලනය රටේ? ඉතින් අද ප්‍රශ්නේ තියෙන්නේ නූගත් අය පත් වෙන්නේ ඇයි? හේතුව තමයි නූගත් අය පාර්ලිමේන්තුවට, රාජ්‍ය පාලනයට ජනතාව විසින් තමන්ගේ තැන්දින් තෝරාපත් කරගන්නේ. ඒකට මෙතනදි ජනතාවත් නෝඩයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. නූගත් අය රාජ්‍ය පාලනයට පත් වෙනවා කියන්නේ උගත්කම නැති අය රාජ්‍ය පාලනයට පත් වෙනවා කියන්නේ එයාගේ සදාචාර පැවැත්මකුත් නැහැ. සදාචාර පැවැත්ම අඩු වෙනකොට විසමාචාර ක්‍රියාවන්ට, නීති විරෝධී ක්‍රියාවන්ට, සමාජ අපරාධ මේ අපචාර ක්‍රියාවන්ට ඒගොල්ලෝ පෙළඹෙන ප්‍රමාණයත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකයි මේ අද රටේ තියෙන සත්‍යය. ලංකාවේ ජනගහනයට සාපේක්ෂව කීප ගුණයක් පාකිස්තානයේ ජනගහනය වැඩි. හැබැයි එවැනි තත්ත්වයක් තුලත් ඔවුන් කැබිනට් මණ්ඩලයේ සීමා කරන්නට තීන්දුව කළා තිබෙනවා. සිංගප්පූරුවේ අමාත්‍ය මණ්ඩලයේ සීමිත අමාත්‍ය මණ්ඩලයක් තිබෙනවා. හැබැයි අවම වශයෙන් උපාධි දෙකක්වත් තියෙන අය තමයි ඒ අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කරන්නේ. ඔවුන් ඒ තමන්ගේ අමාත්‍ය ධූරයට සාධාරණ ඉෂ්ට කරනවා. බොහෝ රටවල් වල අමාත්‍යවරු පත් කරන්නේ කිසියම් විද්‍යාත්මක පදනමක් තුල සිටගෙන. ඒ වගේම දැනුම, අධ්‍යාපනය මේවා සැලකිල්ලට අරගෙන. අපි කියන්නේ නැහැ ලංකාවේ සියලුම අමාත්‍යවරු උපාධිධාරීන් විය යුතුයි කියලා. නමුත් ඔවුන් අමාත්‍ය ධූර වෙන් කරනකොට ඔවුන්ගේ දැනුම, ඒ විෂයානුබද්ධ දැනුම පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඒ නිසා අපි අවධාරණය කරන්නේ පාකිස්තානයෙන්වත් අපි ආදර්ශයක් ලබා ගනිමු කියලා. ලොව බොහෝ රටවල මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ජනතාවට ලබාගත හැකි පරිදි ප්‍රසිද්ධ කර තිබෙනවා. එහෙත් අප රටේ පමණක් මැති ඇමතිවරුන්ගේවත් දේශපාලඥයන්ගේවත් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? රටේ සංවර්ධනයේ උදෙසා ඡන්ද දායකින්ද බුද්ධිමත්ව සිය ඡන්දය භාවිත කිරීමට කාලය එළඹ තිබෙනවා.